ඒ වගේම අපේ සමගි ජන බලවේගයේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. මේක අපි ඉදිරිපත් කළා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පසුගිය ජනාධිපති වර්ණයේදී කරපු අදහස් වලට වැඩි මනත් විදිහටයි. ඒකට අමතරයක් විදිහටයි. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයෙන් අපි රට ගලව ගන්න වැඩපිළිවෙලත් ඒකෙන් අපේ ජනතාවට දෙන ආර්ථික වැඩසටහනත් මෙහි සඳහන් වෙලා තියෙනවා. මේ ළඟදී අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා මට ඇහුණා කියනවා මේ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි දෙමළ සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි එකයි කියලා. මේකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා අපි රටේ ඒකීය භාවයේ හිස් මුදුනින් පිළි අරගෙන ආරක්ෂා කරන බවට. ඒ වගේම බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා සෙසු ආගම් වලට ඇදහිීමේ අයිතිය තහවුරු කළා. රාජ්‍ය සමානාත්මතාවයෙන් ක්‍රියා කරන බව මේකේ සඳහන් වෙලා තියෙනවා. මහින්ද මහත්තයා නම් අද අත්වල් බැඳගෙන තියෙන්නේ දෙමළ සංධානය අපි පිළි නොගන්නා ෆෙඩරල් විසඳුම් ගැන කතා කළා. දෙමළ සංධානය අවි අතට අරගෙන නැහැ. මිනි මරළනේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණය ගෙනියන්නේ අද අම්පාරේ ගෙනියන්නේ අවි අතට අරගෙන මේ රට දෙකඩ කරන්න කටයුතු කරපු විනයගමූර්ති මුරලිදරන් නොහොත් කරුණ. අද වෙනකන් කියලා නැහැ අපි රට බෙදන්නේ නැහැ කියලා. ඒ වගේම වන්නියේ කිලිනොච්චියේ මහින්ද මහත්තයාගේ ඡන්ද ගෙනියන්නේ ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ එල්ටීටී නායකයා වෙච්ච කුමාරන් පත්මනාත. ඒ කොටි දෙන්නගේ දෙපැත්තේ අත කරේ අත දාගෙන යන ගමන් මහින්ද මහත්තයා අපිට මඩ ගහනවා අපි දෙමළ සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිටි අරන් කියලා. මේක බොහොම පැහැදිලිව මේ රටේ ඕනම කෙනෙකුට කියවලා බලන්න පුළුවන් වෙන විදිහට අපි බොහොම පැහැදිලිව මේ ගැන ප්‍රකාශ කරලා තිනවා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය පිළිබඳ දෙවෙනි පිටුවෙම කියලා තියෙනවා. මහා විහාරික භික්ෂු පරම්පරාව විසින් දෙවි දෝන කොට රැකි තේරවාදී බුදුදහමින් සුපෝෂිත වූ සිරු ජනවර්ගයක ආගමික අනන්‍යතාව සඳහා සමාන ගරුත්වයක් හා නිදහසක් හිමි ඉන්දියන් සාගරයේ මේ සුන්දර දිවයින නවීන රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම අප සතුය කියන එක අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම අපි කියනවා අපේ වෙනස යටත් විජිත සමයේ නැගියා නව ධනේශ්වර සමාජයේ සමාජ පැලැන්තිය පෞල් කීපයකට හිමි වූ දේශපාලන බලය මෙරට කුසලතාවයෙන් නිපුණතාවයෙන් යුතු අනාගත පරපුර වෙත ආදරයෙන් පවරා දෙන නවීන දේශපාලන ව්‍යාපාරය අපි වෙමු කියලා. තනි පෞලක් ඒ පෞල් බූවල්ලෙක් එහෙම නැත්නම් ගජමිතුරු කල්ලියක් එක්තරා අධිරාජ්‍යවාදී යුගයේදී වරප්‍රසාද ලබාගත් සමාජ කණ්ඩායමකට යට නොවි මේ රටේ සෑම පිරිසෙකුටම සලකන නව යුගයක් ඇති කරන බව අපි දෙවෙනි පියවරෙම කියලා තියෙනවා. ඒ වගේම කොරෝනා වසංගතෙන් පීඩාවටපත් ඔබට නව ජීවිතයක් කියන එක තමයි අපේ මුල් තේමාව. ඒ හරහා අපි ඔවුන්ට ලබා දෙන සහන පිළිබඳ ව්‍යාපාරික ශේෂ්ත්‍රයට රජයේ සේවකයන්ට පුජ්‍යලිකංශයේ සේවකයන්ට ජීවිත කඩා වැටිච්ච සියලු දෙනාට ලබා දෙන සේවය පිළිබඳව අපි එහි බොහොම පැහැදිලිව සඳහන් කරලා කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම විදේශවල වැඩ කරන පිරිස් ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරනවා කියන එකත් දැනට අත්හිටෝලා තියෙන රජයේ සේවකයන්ගේ වැටුප්පර්ධක විශ්‍රාමිකයන්ගේ වැටුප්පර්ධක ලබා දෙන බවත් ඒ වගේම ආණ්ඩුව ඇඳිරි නීතිය දාලා තිබිච්ච මාර්තු අප්‍රේල් සම්පූර්ණම ජල බිල් විදුලි බිල් කපා දමන බවත් ඒ වගේම පීඩාවටම පත් වෙලා ඉන්න පිරිස් සම්බන්ධයෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන බවත් අපි බොහොම පැහැදිලිව එතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පස්වෙනි කාරණේ හැටියට අපි දක්වලා තියෙනවා බුද්ධාගමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙමින් සම්බුද්ධ ශාසනය පෝෂණය කර සුරක්ෂා කරන අතර අනිකුත් සියලුම ආගම් ඇදහිීමේ නිදහස ආරක්ෂා කිරීම කියලා තියෙනවා. මහානායක හිමිවරු ඇතුළු අනිකුත් සියලුම ආගමික නායකයන්ගේ අවවාද අනුශාසන ලබාගෙන ආගමික සහජීවනය හා සත්ජාතිකත්වය සඳහා කටයුතු කිරීම කියලා. මේ විදිහට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ප්‍රකාශ කරනකොට මේ ගැන රටේ කතා කළාට ප්‍රායෝගිකව වැඩ කටයුතු කරනද මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොමද කියන එක අද පෙන්ලා තියෙනවා. ආවේ සිංහල බෞද්ධකම හැම මිනිහාගේම නලලේ කොටනවා කියලා තමයි ආවේ. සුද්ධගේ කාලේ ඉඳන් උප්පැන්න සාතිකේ තිබිච්ච සිංහලකමත් අයින් කළා කවුද? මහින්ද රාජපක්සයි ගෝඨාභය රාජපක්සයි. නේ කවුරුවත් ඉල්ලුවේ නැහැනේ මේ රටේ සිංහලකම අයින් කරන්න, බෞද්ධකම අයින් කරන්න, එතකොට දෙමළකම අයින් කරන්න, හින්දුකම අයින් කරන්න කියලා මේ රටේ කවුරුවක් කිව්වද? නැහැ. ඉතාම සුළු විදේශිකයන් පිරිසක් තමයි අර යැංකි සිරිතට ඉන්න ඇමරිකන් කාරෝ පිරිසක් තමයි කිව්වේ ඕක අයින් කරන්න කියලා. අන්න දැන් යැංකි පුරවැසියා ඇවිල්ලා ජනාධිපති වෙලා දැන් අපේ සිංහල කියන අපේ ජාතික
අනන්‍යතාවය ප්‍රකාශ කරන ඒ ලකුණ උප්පැන්නෙන් අයින් කරලා දිනවා නේද ආවේ කොටනවා කියලා නලලේ දැන් ඉතින් ඔය ජාතියයි ආගමයි ගැන කතා කර කර ජනතාව කුලප්පු කරපු සියලුම ආකාරයයට දැන් ඉතින් මහින්ද මහත්තයාගේ භාෂාවෙන් අහන්න තියෙන්නේ සැපද කියලා තමයි अंक एक पाटली चंपिक रणवक कोलंब डिस्ट्रिक्ट समगी जन बल वेगय।